ව්‍යාපාර ආදායම් ප්‍රකාශනය තොරතුරු ඇතුළත් කෙරේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව පවුල් ව්‍යාපාරයක් මගින් 2018-19 තක්සේරු වර්ෂයේ සඳහා ලබා දිය යුතු ආදායම් ප්‍රකාශනය. මෙය ප්‍රධාන ප්‍රකාශනය සහ උපලේඛන පහකින් සමන්විත වේ. ප්‍රධාන ප්‍රකාශනය පළවෙනි කොටස හවුල් ව්‍යාපාර ආදායම් මත ගෙවේතු රඳවා ගැනීම බද්ද ඇතුළත් කිරීම සහ එහි 1-2 කොටස ආයෝජනවත්කම් උපලබ්ධ වීමෙන් ලද ලාභ මත ගෙවේතු බද්ද සඳහා උපයෝගී කරගන්න. ප්‍රධාන ප්‍රකාශනයේ දෙවැනි කොටස තොරතුරු නිවැරදි බවට ලබා දෙන සහතිකය සඳහා වේ. දැන් අපි උපලේඛන සලකා බලමු. පළවෙනි උපලේඛනය හවුල්කරුවන් පිළිබඳ ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් කරන්න. දෙවන උපලේඛනය කොටස් දෙකකින් සමන්විත වන අතර හවුල් ව්‍යාපාර ආදායම් සහ නිදහස් කළ මුදල් ප්‍රමාණ බෙදාහැරීම දැක්වීම සඳහා 2 හවුල් ව්‍යාපාර ප්‍රාග්ධන ලාභ සහ අවසාන රඳවා ගැනීම් ගෙවීම් බෙදාහැරීම දැක්වීම සඳහා 2 භාවිතා කරන්න. තුන්වන උපලේඛනය හවුල් ව්‍යාපාර ආදායම් මත ගෙවන ලද බදු පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සඳහා වේ. මෙය කොටස් පහකින් සමන්විත වේ. හවුල් ව්‍යාපාරයේ මගින් ගෙවූ රඳවා ගැනීමේ බද්ද සහ ගෙවූ ප්‍රාග්ධන ලාභ පිළිබඳ විස්තර 3 කොටසේද රඳවා ගැනීමේ බදු අනුනියෝජිතයන් විසින් අඩු කරන ලද රඳවා ගැනීම බදු පිළිබඳ විස්තර 3 රඳවා ගැනීමේ අනුනියෝජිතයන් විසින් අඩු නොකළ රඳවා ගැනීමේ බදු පිළිබඳ විස්තර 3 රඳවා ගැනීමේ අනුනියෝජිතයන් විසින් රඳවා ගැනීමේ බදු අඩු කිරීමට අපොහොසත් වූ අවසානාත්මක රඳවා ගැනීමේ ගෙවීම් පිළිබඳ විස්තර 3 කොටසේද රඳවා ගැනීමේ අනුනියෝජිතයන් විසින් රඳවා ගැනීමට යටත් නොවන අවසාන රඳවා ගැනීම් ගෙවීම් පිළිබඳ විස්තර 3 ඇතුළත් කරන්න. හතරවන උපලේඛනය හවුල් ව්‍යාපාර බදු බැර සහ සුදුසුකම් ලබන ගෙවීම් හවුල් කරුවන් අතරේ බෙදාහැරීම දැක්වීම සඳහා සකස් කර ඇත. බදු බැර බෙදාහැරීම 4 කොටසේද ප්‍රාග්ධන ලාභ මත බදු අවසානාත්මක රඳවා ගැනීම් බදු සහ සුදුසුකම් ලබන ගෙවීම් බෙදාහැරීම් 4 කොටසේද ඇතුළත් කරන්න. උපලේඛන 5 හවුල් ව්‍යාපාර ගිණුම් අනුව තොරතුරු වාර්තා කිරීම සඳහා වේ. ඒ මහතා සහ බී මහතා විසින් සමසමව ලාභ බෙදා ගැනීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරක නිදර්ශනයක් සලකා බලමු. මෙහි හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම රුපියල් මිලියන 10. මෙහි ඒ මහතාට ගෙවූ වැටුප් රුපියල් ලක්ෂ 18ක්ද බී මහතාට ගෙවූ වැටුප් රුපියල් ලක්ෂ 12ක්ද ඒ මහතාගෙන් ලබාගත් ණය මත ඔහුට ගෙවූ ණය පොලිය රුපියල් 380,000ක්ද ඇතුළත් බව සලකන්න. හවුල් ව්‍යාපාරයේ ආයෝජන ආදායම් පිළිබඳ විස්තර. වර්ෂය තුල ලද දල කුලී ආදායම රුපියල් ලක්ෂ 24ක් වන අතර ඒ මත 10% රඳවා ගැනීම බදු රඳවා ගැනීමේ අනුනියෝජිතයා විසින් අඩු කර ඇත. නිල ලයිස්තුගත පොදු සමාගම් වලින් කොටස් විකිණීමේ ලාභය රුපියල් ලක්ෂයක් වන අතර භාණ්ඩාගාර බිල්පත් මත පොලි රුපියල් ලක්ෂ 6. තවද හවුල් ව්‍යාපාරයේ ආයෝජනවත්කම් උපලබ්ධ කිරීම මගින් රුපියල් 25,00,000 මුදලක් හවුල් ව්‍යාපාරයට ලැබී ඇත. වර්ෂය තුල හවුල් ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂ 2 සුදුසුකම් ලබන ගෙවීමක් රජයට ගෙවා ඇත. වර්ෂය තුල හවුල් ව්‍යාපාරයේ විසින් කරන ලද බදු ගෙවීම් 5 පරිදි වේ. ආර්ථික සේවා ගාස්තු රුපියල් ලක්ෂ 4. හවුල් ව්‍යාපාරයේ රඳවා ගැනීම් බද්ද 992,000. භාණ්ඩාගාර බිල්පත් මත ගෙවූ බදු 30,000. ආයෝජන වත්කම් උපලබ්ධ වීම මත ගෙවූ බදු 250,000. දැන් අපි මෙම තොරතුරු
හවුල් ව්‍යාපාර ප්‍රකාශනයට ඇතුළත් කරමු. හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම ප්‍රධාන ප්‍රකාශනයේ 10 වන කොටුවට ඇතුළත් කරන්න. දල කුලී ආදායම 20 වන කොටුවට ඇතුළත් කරන්න. 10, 20, 30 කොටුවල එකතුව 40 වන කොටුවටද ඒ මත ගණනය කරන ලද 8% රඳවා ගැනීමේ බද්ද 50 වන කොටුවටද ඇතුළත් කරන්න. ගෙව් හවුල් ව්‍යාපාර රඳවා ගැනීම පිළිබඳ තොරතුරු 60 වන කොටුවට අන්තර්ගත කරන්න. භාණ්ඩාගාර බිල්පත් මත ගෙවන ලද 5% අවසාන රඳවා ගැනීම බදු ප්‍රමාණය 80 වන කොටුවටද ඒ මත කරන ලද ගෙවීම් 90 වන කොටුවටද ඇතුළත් කරන්න. හවුල් ව්‍යාපාරයේ ආයෝජන වත්කම් උපලබ්ධ වීමේ ලාභය ₹25,110 කොටුවටද ඒ මත ගෙවු ₹250,000 බදු ගෙවීම 120 වන කොටුවටද ඇතුළත් කරන්න. AB හවුල් ව්‍යාපාරයේ තොරතුරු උපලේඛනවලට ඇතුළත් කරන අයුරු සලකා බලමු. හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම හවුල් කරුවන් අතර බෙදී යාම සහ අවසාන රඳවා ගැනීම නොවන ප්‍රාග්ධන ලාභ නොවන අනෙකුත් ආයෝජන ආදායම් සහ නිදහස් ආදායම් බෙදී යාම 2A උපලේඛනයේ දක්වන්න. ආයෝජනවත්කම් උපලබ්ධ වීමේ ලාභ සහ අවසාන රඳවා ගැනීම ගෙවීම් බෙදී යන ආකාරය 2A උපලේඛනයේ දක්වන්න. හවුල් ව්‍යාපාරයේ විසින් ගෙවු රඳවා ගැනීම බදු සහ ප්‍රාග්ධන ලාභ මත බදු 3A උපලේඛනයේ දක්වන්න. හවුල් ව්‍යාපාරයෙන් රඳවා ගැනීම නියෝජිතයන් අඩු කළ බදු 3A කොටසේ නිවැරදිව දක්වන්න. රඳවා ගැනීම බදු සඳහා යටත් නොවන අවසාන රඳවා ගැනීම ගෙවීම බදු බැඳියාව සහ ඒ මත ගෙවීම 3E උපලේඛනයේ දක්වන්න. 4 වන උපලේඛනය. හවුල් ව්‍යාපාරයේ සියලු ගෙවීම් හවුල් කරුවන්ට හිමි බදු බැර සහ හවුල් ව්‍යාපාරයේ මගින් සිදු කළ සුදුසුකම් ලබන ගෙවීම් 4 වන උපලේඛනයේ දක්වන්න. මෙහිදී ආර්ථික සේවා ගාස්තු හවුල් ව්‍යාපාරයේ රඳවා ගැනීම බදු සහ රඳවා ගැනීම නියෝජිතයන් විසින් අඩු කළ රඳවා ගැනීම බදු හවුල් කරුවන් අතරේ හවුල් ව්‍යාපාර ලාභ බෙදා ගැනීමේ අනුපාතයට නොව හවුල් ව්‍යාපාරයේ ආදායම් බෙදී යාමේ අනුපාතයට ඔවුන් අතර බෙදා දී ඇති බව සලකන්න. ඔබ විසින් 5 වන උපලේඛනයේ හවුල් ව්‍යාපාර ගිණුම් සටහන් පරිදි ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් කර නිවැරදිව සකස් කරන ලද බවට සහතික කරන ලද ප්‍රකාශය සහ උපලේඛන 2019 නොවැම්බර් 30 හෝ ඊට ප්‍රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන්න.